වැස්සේ වගේම හිම විතරයි අහසින් වැටෙන්නේ කියලා හිතන් ඉන්නවනම් ඔයා වැරදි. අපේ ඉතිහාසෙත් ඉහළ අහසේ ඉඳලා පෘථිවියට කඩා වැටී ඇති අමුතුම සහ බියජනක වස්තුන්ගේ කතාවල් ඕනතරම් අපිට අහන්න ලැබෙනවා. ප්‍රවීණයන්ට මේ දේවල් සමහරක් හඳුනා ගන්න පුළුවන් වුණත් බොහෝ ඒවා සඳහා මේගොල්ලන්ට තාමත් සාධාරණ පැහැදිලි කිරීමක් කරගන්න බෑ. අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ අහසින් වැටුණු අද්භූත දේවල් කිහිපයක් ගැන බොහොම අපූරු කරුණු කිහිපයක්. මේ සියල්ලම බලන්න වීඩියෝ එකේ අවසාන වෙනකන් රැඳෙන්න කියන ගමන් අපි යමු අපේ වීඩියෝ එකට. යෝධ උල්කාපාතයක් උල්කාපාත පැමිණෙන්නේ අභ්‍යවකාශයෙන් වන අතර සෑම කෙනෙක්ම ඒ වාදස සමීපව බැලීමට කැමතියි. නමුත් ඒවා සමීපව දැකීමට අවස්ථාවක් ලැබෙන්නේ ඉතාමත්ම වාසනාවන්ත පුද්ගලයන්ට විතරයි. විශාල ප්‍රමාණයේ උල්කාපාත ඉතාමත්ම දුර්ලභ බැවින් නැම්බිබියාවේ මේ දැවැන්ත උල්කා කොටස සොයාගත් පුද්ගලයාගේ සතුට කොහොම වෙන්නේ නැද්ද කියලා ආම හිතා ගන්න. 1920 දී ගොවියෙක් තම කුඹුරේ සීසෑමේදී විශාල ලෝහ කැබැල්ලක් හොයාගත්තා. ඒක මෙතෙක් හොයාගෙන තියෙන විශාලතම උල්කාපාත වලින් එකක් බවට පත් වුණා. එක විශාලයි වගේම තමයි යාළුවනේ දෙපස අඩි 9ක් වූ හතර සැඩෙන් එකක් වුණා. උල්කාපාතයේ අඩි 3ක් පමණ ඝන වුණා. මේ මානයන් නිසා විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඒක සාපේක්ෂව අඩු වේගකින් පෘථිවියට ළඟා වෙන්නේ නැති කියලා. ඒක හෝබා ලෙස නම් කර ඇති අතර වසර 80,000කට පෙර පෘථිවියට කඩා වැටෙන්නේ නැති කියලා තමයි විද්‍යුතුන් විශ්වාස කරන්නේ. ඒක ටොන් 66කටත් වඩා බරකින් යුක්ත වන අතර බොහෝ දුරට යකඩ සහ නිකල් වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. මේ උල්කාපාතයේ නැම්බිබියාවේ ජාතික ස්මාරකයක් බවට පත් වී ඇති අතර සංචාරකයන් නැරඹීමට සහ අගය කිරීමට මේක විවෘතව පවතිනවා. අහසින් වැටුණු කුරුල්ලන්. කුරුල්ලන් බිම වැටීම දුර්ලභ සිදුවීමක් නොවන නමුත් මේ දර්ශනවල කුරුල්ලන්ගේ හැසිරෙන ආකාරය මින් පෙර කිසිදාවත් දැකපු නැති දෙයක්. සියලුම කුරුල්ලන් මේ නිවසේ චිමිනිය හරහා ගේ ඇතුළට යන්න තීරණය කළා. මේගොල්ලන් සියල්ලම එක නායකයෙක් අනුගමනය කළ නිසා එහෙම වුණා වෙන්න පුළුවන්. නිවසෙන් ආපසු පැමිණි විට ඒගොල්ලන්ගේ නිවස කුරුල්ලන්ගේ පිරීලා තියෙනවා දැකීමෙන් ඒගොල්ලන් කම්පණයට පත් වෙලා තියෙනවා. ගේ ඇතුලේ කුරුල්ලන් 800කටත් වඩා සිටි අතර ඔවුන් සෑම අස්සක් මුල්ලක් නෑරම හිටියා. අවසානයේදී මේ කුරුල්ලන් නිදාගත්තට පස්සේ මේ නිවාස හිමියන් මේ කුරුල්ලන්ව කාඩ්බෝඩ් පෙට්ටි වල දාගෙන එළියට අරන් ගිහලා නිදහස් කරලා තියෙනවා. කුරුල්ලෝ ගේ ඇතුළට ආවේ ඇයි කියලා කවුරුවත්ම දන්නේ නැහැ. නමුත් ඒක එක්තරා විදිහකට තරමක් භයානක දෙයක්. නූලෙන් බේරීම. ස්කයි ඩයිවිං කියන්නේ බොහොම හොඳ එඩිතර කමක් තියෙන මිනිසුන්ට විතරක් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. පැරෂුට් දෙකක් මත විශ්වාසය තබා ගුවන් යානයකින් පැනීමට විශාල ධෛර්යයක් අවශ්‍ය වෙන්න ඕනේ. නමුත් මේ මිනිසාට තවත් අවදානමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එයා වැටෙද්දිම වගේ උල්කාපාතයක් උඩින් ඉඳලා වැටෙනවා මෙයා රූපගත කරලා තියෙනවා. ඒක එයා පහු කරගෙන ගියා. මේක ව්‍යාජයක් වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා අනුමාන කරන්න මේක හේතු වුණා. නමුත් ප්‍රවීණයන් හිතනවා ඒක ව්‍යාජයක් නම් ඇදහෙනු හැකි තරම් විශිෂ්ට එඩිට් එකක් කියලා. ඒ කොහොම වුණත් අහසේ උල්කාපාතයක් දැකීමේ සම්භාවිතාවය බිලියන 5න් එකක්. ඉතින් මේ මනුස්සයා ගොඩක් වාසනාවන්ත වෙන්න ඇති. ඇත්තම කිව්වොත් උල්කාපාතයක් තමන්ගේ ළඟින්ම වැටෙන අයුරු මෙයාට දැක ගන්න පුළුවන් වුණා. නෝවිජියානු ස්කයි ඩයිවර් නිසකවම පුදුමයට පත් වූ අතර මේ උල්කාපාතයේ තමන්ට නොවැදීම ගැන එයා අදටත් සතුටු වෙනවා. විනාශ නොවුණු GoPro කැමරාව. මේ GoPro කැමරාව ජෙට් යානයකට සවි කර තිබුණත් අවාසනාවන්ත විදිහට ඒක කෙසේ හෝ ගැළවිලා බිමට වැටුණා. ඒක බිමට කඩා වැටෙන ආකාරයේ කැමරාවේ සටහන් වුණා. අඩි 30,000ක් පමණ ඉහළ අහසේ ඉඳලා බිමට වැටීමට ඔරතු දෙ හැකි කැමරා වර්ග බොහෝමයක් නැහැ. ඉතින් ඒ නිසා එවැනි ශක්තිමත් උපාංගයක් නිර්මාණය කිරීම සඳහා GoPro එකට අනිවාර්යයෙන්ම යම් අගය කිරීමක් ලැබෙන්න ඕනේ. මේ කැමරාව කොහොම හරි ගෝවියෙක්ගේ භූමියක් මත ඌරු කොටුවකට වැටුණා. අවසානයේ ඒක බිමට වැටුනම කුතුහලයෙන් පසු වෙච්ච ඌරෙක් මේ අමුතු වස්තුව මොකද්ද කියලා බලන්න ඒතනට ආපු විදිය අපිට මේ කැමරාවේ බලා ගන්න පුළුවන්. ෆූකාන් පැලසයිට් උල්කාපාතය. විද්‍යාඥයන් විසින් ගෝබි කාන්තාරයේ ගැඹුරෙන් ෆූකාන් උල්කාපාතයක් හොයාගෙන තියෙනවා. මේ උල්කාපාතය අභ්‍යවකාශ පාෂාණවල වඩාත් සිතද ගන්නාසුළු සහ අසාමාන්‍ය කොටස් ලෙස සැලකෙනවා. ඒක මුලදී අසාමාන්‍ය උල්කාපාතයක් ලෙස පෙනුනත් විද්‍යාඥයන් විසින් ඒක කපා වෙන් කර විට පාෂාණයේ පැණිවද රටාවක් දැක ගන්න ලැබුණා. උල්කාපාතයේ ඇති බුබුලු සහිත රන් බිඳුවල සංකීර්ණ මොසෙයික් පෙනුමක් මනස්කාන්ත වුණා. ඉතින් මේ විශාල සංයුතිය උල්කාපාත වලින් 1%ක් පමණ දකින්න ලැබෙන බොහොම අමුතුම ලක්ෂණයක්. මේ ඉතාමත්ම ලස්සන ෆූකාන් උල්කාපාතයේ වටිනාකම ඩොලර් මිලියන 2කටත් වඩා වැඩි වෙන්නේ අන්න ඒ නිසා. ඒක කැබලිවලට කැඩී ඇති නමුත් විද්‍යාඥයන් තාමත් ඒක සමකාලීන ඉතිහාසයේ හොයාගත්ත වැදගත්ම උල්කාපාත වලින් එකක් කියලා අපිට කියනවා. රුසියාවේ උල්කාපාත වර්ෂාව. උල්කාපාත ජනාකීර්ණ ස්ථානවලට කඩා වැටීමෙන් විශාල හානියක් කරන්න පුළුවන්. ඒවා ජීවිත විනාශ කිරීමට පවා සමත් වෙනවා. ඩයිනෝසරයන් පවා සදාටම අතුගා දැම්මේ මේ වගේ එකක්. ඉතාමත්ම දැවැන්ත උල්කාපාත වැස්සක් රුසියාවේ රූගත කරලා තියෙනවා. ඒක අපේ පෘථිවියට ඇතුළු වූ පසු වායුගෝලයේ පුපුරා ගිය අතර පසුගිය වසර 100 තුල අපේ වායුගෝලයට ඇතුළු වෙච්ච විශාලතම වස්තුව මේක කියලා තමයි සලකන්නේ. මේක 2013 වසරේදී රුසියානු ගුවන් සීමාව හරහා ගමන් කරන අයුරු අපිට දැක ගන්න පුළුවන් වුණා. ටොන් 40ක් බැරති මේ දැවැන්ත උල්කාපාතයේ වායුගෝලයේ පුපුරා යන්නේ නැතුව කෙලින්ම පෘථිවියට වැටුණා නම් විශාල හානියක් වෙන්න තිබ්බා.
නමුත් මේක නියෂ්ටික අවියක බලයෙන්ම පුපුරු ආහරණ ලද බව පරීක්ෂකයන් හෙළි කර ඇති අතර ඒ නිසා ගුවන් පිපිරීම පවා බෙහෙවින් විනාශකාරී වෙන්න තිබ්බා. මේ පිපිරීමට පස්සේ ඇතිවෙච්ච ප්‍රබල ශබ්ද තරංග නිසා මෝටර රථ එළම් ක්‍රියා විරහිත වූ අතර උල්කාපාත නරඹමින් සිටි ඇතැම් මිනිසුන් අන්ධ වෙන්නත් මේක හේතු වුණා. උල්කාපාත සංදර්ශනයක්. මේ මනස්කාන්ත ගිනි බෝල අහස පුරා විසිරී යනවා බොහෝ දෙනෙක් දැකලා තියෙනවා. සහ ආරක්ෂක කැමරාවලත් මේක සටහන් වුණා. මේක සිදු වෙන 2021 පෙබරවාරි මාසයේ. අභ්‍යවකාශයෙන් දලා පෘථුවියට වැටුණු වස්තු නිතාමත්ම ආකර්ෂණීය බව අපි පස්සේ හොයාගත්තා. මේ ග්‍රහකයේ පොළවේ ගැටි කොටස් කිහිපයකට කැඩිලා ගියා. විශාලතම කොටස නිවසක ගරාජ් එකකට වැටුණා. විද්‍යාඥයන් තමන් එකතු කරගත් ලෝහයන් විශ්ලේෂණය කර විට මේගොල්ලන් කම්පණයට පත් වුණා. මේගොල්ලන් විශ්වාස කළා ග්‍රහකයේ අවම වශයෙන් වසර බිලියන 4.6ක්වත් පැරණේ කියලා. මේ ග්‍රහකයේ ජලය අඩංගු බව හොයාගත්තා. මේ ග්‍රහකයේ රසායනික සංයුතිය පෘථුවිය ඇති ජලයට ඉතාමත්ම සමානයි. මේ ග්‍රහකයේ ඇත්ත වශයෙන්ම අපේ ග්‍රහලෝකයේ ආරම්භය සහ අපේ ජීවය පිළිබඳව බොහෝ දේ හෙළිදරව් කරන්න පුළුවන් දෙයක් කියලා තමයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. ගිනිබෝල වැස්ස. පෘථිවි වායුගෝලයට ඇතුළු වන බොහෝ උල්කාපාත අවදානනයට ලක් නොවි සහ නිරීක්ෂණයට ලක් වෙන්නේ නැහැ. නමුත් මේ උල්කාපාත එක්සත් රාජධානි අහසේ පියාසර කරනකොට බොහෝ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මේගොල්ලන්ගේ දුරකථන එළියට අරගෙන සහ දොර සීනුවල කැමරාවල මේක පටිගත කරගත්තා. මේ උල්කාපාතයේ බලපෑම අතිමහත් වූ අතර බොහෝ අය මුලින්ම සිතුවේ මේක ගිනිකෙලි සම්දර්ශනයක් කියලා. ඒක අහස හරහා ගිහිල්ලා කඩා වැටීමට පෙර දැවැන්ති ගිනි බෝලයක් බවට පත් වුණා. මේක රූගත කළ බොහෝ කැමරාවලට ස්තුතිවන්ත වෙන්න උල්කාපාතයේ සෑම දෘෂ්ටි කෝණයෙන්ම අපිට දැක ගන්න පුළුවන් වුණා. ප්‍රදේශවාසීන් වාර්තා කළේ උල්කාපාතයේ කඩා වැටීමත් සමග පිපිරීමක් ඇසුණු නමුත් ඒක පොළව ස්පර්ශ කිරීමට පෙර සම්පූර්ණයෙන්ම විසිරලා ගිහිල්ලා ඉවරයි කියලා. අහසින් වැටුණු ජෙලි. 1994 ඕක්විල් නගරයට අමුතුම ආකාරයේ වැසි කුණාටුවක් ආවා. කුණාටුව නගරවාසීන්ට ප්‍රශ්න රාශියක් මතු කර අතර ඔවුන් අපහසුතාවයට පත් කළා. මේ නගරයේ සැබවින්ම වැහි බින්දු වෙනුවට ජෙලි වලින් වැසෙන්න ගත්තා. මේක 6 වතාවක් විතර එක දිගට සිද්ධ වෙන්න ගත්තා. බලධාරීන් මේ අමුතු ජෙලි වැසි සඳහා පිළිගත හැකි පැහැදිලි කිරීමක් ලබා දුන්නේත් නැහැ. මේ ප්‍රදේශයේ හිටපු ප්‍රදේශවාසීන් මේ ද්‍රව්‍යයට නිරාවරණය වූ නිසා සති කිහිපයක් උණ වැනි රෝග ලක්ෂණ වලින් පීඩා වින්දා. සමහර අය වඩාත් බරපතල රෝගාබාධ වලට පවා මුහුණ දුන් බව වාර්තා තියෙනවා. බොහෝ බල්ලන් සහ පූසන් මේ ජෙලි කාලා තියෙන නිසා ඒගොල්ලන් වහම මිය ගිහිල්ලා තියෙනවා. පරීක්ෂණ පැවැත්වීමෙන් පස්සේ ජෙලටිනස් ද්‍රව්‍ය සුදු රුධිරාණු ප්‍රේරණය කළ නමුත් ජෙලිවල නියෂ්ටි නොමැති බව සොයාගත්. ඒ කාලේ පැසිෆික් සාගරයට බෝම්බ දැමූ බව එක්සත් ජනපද හමුදාවද පිළිගත්තා. නමුත් සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධද? ඔව්. අපි කවදාවත් මේක ස්ථිරවම දන්නේ නැහැ. පිටසක්වලින්ගේ පණිවිඩ ගලක්. මේ ප්‍රහේලිකාවක් වන වස්තුවක් අහසින් වැටි 1908 දී හොයාගන්නා ලද අතර පරීක්ෂකයෙක්ගේ ලිපියක් කැනේඩියානු පුවත්පතක පළ වුණා. යෞවනයෙක් දිනක් ගෙවත්තේ වැඩ කරමින් සිටියේදී උල්කාපාතයක් කඩා වැටලා තියෙනවා. නමුත් ඒක නිකම්ම නිකං උල්කාපාතයක් නෙමෙයි. මේ ගලේ අමුතුම විදිහේ පිටසක්වල හයිරෝග්ලිෆ් තිබ්බා. ඒව අහඹු නිර්මාණයක් වීමට තරම් නිර්වද්‍ය නොවු නිසා රොසාටා පාෂාණය කියලා මේක උපකල්පනය කරා. ඒ වගේම තමයි මනුෂ්‍යත්වයේ සම්බන්ධ කර ගැනීමට පිටසක්වලෙන් දරන උත්සාහයක් විදිහටත් මේ ගල විද්‍යාඥයන් හඳුන්වන්න ගත්තා. මේ පර්වතයේ අභ්‍යවකාශයේ ඉඳලා ආවත් ඒකේ පිටසක්වල ලියවිල්ලක් නැහැ කියලා දැන් විශ්වීය වශයෙන් පිළිගෙන තියෙනවා. නමුත් මේ රටා දිස්ුවේ කෙසේද සහ ඒවා ඊතරම් නිර්වද්‍ය වන්නේ කොහොමද කියලා හෝ ඒන් අදහස් කරන්නේ මොකද්ද කියලාවත් කාටවත්ම හොයාගන්න ලැබුණේ නැහැ. විද්‍යාඥයන් දශක ගණනාවක් තිස්සේ පර්වතය මත ලිය ඇති දේ විකේතනය කිරීමට උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණෙත් නැහැ. ගිබියොන් උල්කාපාතය. මේ අමුතු නමුත් ඇදහිණු හැකි තරම් වැදගත් උල්කාපාත පොකුරු කඩා වැටීම පෘථුවියට පතිත වූයේ වසර බිලියන ගණනකට පෙර. පෘථුවියේ කොතනකවත් නොපවතින ගිබියොන් නම් අද්විතීය ද්‍රව්‍ය අඩංගු බැවින් මේවා ගිබියොන් උල්කාපාත ලෙස ඇඳෙනවා. මේ උල්කාපාත කොටස් 150ක් පමණ දැනට ලෝකේ පුරා හොයාගෙන තියෙනවා. නැමීබියන් ගොවියා තම කුඹුරේ කැණීම් කරමින් ඉදදී දන්නා විශාලතම ගිබියොන් කුටිය හොයාගත්තා. මේ කොටස දැන් මහජන නැරඹීම සඳහා ප්‍රදර්ශනය කරනවා. බොහෝ ප්‍රවීණයන් හිතන්නේ මේ අසාමාන්‍ය ග්‍රහකය බොහෝ කලකට ඉස්සෙල්ලා පෘථුවියට පහර දුන්න අතර එයා හරය ගොඩනැගීමට සැලකිය යුතු ලෙස දායක වුණා කියලා. සමහර විද්‍යාඥයන් හිතනවා ඒක ඒ කාලේ පෘථුවියේ හිටපු සියලුම ජීවීන් විශාල වශයෙන් වඳ වී යෑමටත් හේතු වෙන්න ඇති කියලා. නොදුටු ලෝක. පෘථිවි වර්ෂාපතනයේ බොහෝ විට වඩා සුලබ දෙයක්. නමුත් වැහි බිඳුවල පවා වෙනස්ම ලෝකයක් හැංගිලා තියෙන පුළුවන්. ලෝකයේ සෙසු ප්‍රදේශවලින් වෙන්ව ජීවත් වීමට අනුවර්තනය වෙච්ච විශිෂ්ට ජීවීන් සහ ශුද්‍ර ජීවීන් කිහිපයක් මේ විදිහට වැස්සත් එක්ක වැටෙන්න පුළුවන්. අපි මේ වැහි බිඳු නිකන් හරි අන්වීක්ෂකකින් පරීක්ෂා කළොත් කුඩා ජීවීන්ගේ අමුතු නමුත් ආකර්ෂණීය ලෝකයක් හෙළිදරව් කරගන්න පුළුවන්. සෝබාදාම ඉතාමත්ම ලෞකික කොටස් පවා අප සමග සහජීවනින් ජීවත් වන නමුත් මිනිස් ඇසට නොපෙනෙන ආශ්චර්යමත් ජීව ස්වරූප වලින් පිරුණු මුළු ලෝකයක්ම වැහි බිඳුවල හැංගිලා තියෙන පුළුවන් කියලා අපිට මේ අනුව කියන්න පුළුවන්. නිවසට කඩා වැටුණු වාසනාව. වාගේ වහලෙන් විශාල කඩා වැටීමක් වට ඇහෙනවා නම් හොඳම දේ තමයි ඉක්මනින්ම නිවසෙන් ඉවත් වීම. නමුත් මේ ඉන්දුනීසියානු මිනිසා කඩා වැටෙන ශබ්දයක් ඇසී ඒක විමර්ශනය කිරීමට තීරණය කළා. එයාගේ වහලේ හරහා කඩා වැටුණු ග්‍රහකයක් දැකීමෙන් මෙයා පුදුමයට පත් වුණා.
මිනි පෙටි සාදානක් වෙන මේ පුද්ගලයා මේක උණුසුම්ව තිබියදී තමයි හොයාගෙන තියෙන්නේ. මේ ග්‍රහකයේ වටිනාකම කොච්චරද කියලා දැනගත්තම මෙයාගේ ඇස් උඩ ගියා. ඒක ඉතාමත්ම සුවිශේෂී උල්කාපාත වර්ගයක් වූ අතර මුලදී මේ මිනිසා එක තබා ගැනීමට හිතාගත්තා. ඒක වසර බිලියන 4.5කටත් වඩා පැරණි කියලා විශ්වාස කරනවා. ඒ නිසා මේ මිනි පෙටි සාදන්නා වසර 30කින් උපයන මුදලකටත් වඩා වැඩි ගාණක්. ඉතින් ඔහු ඒක ඩොලර් මිලියන 2.8කට පෞද්ගලික ආයෝජකෙක්ට වික්කා. පිටසක්වල යානයක සුන්බුන් ඔස්ට්‍රේලියානු ගොවියන් විස්මයට පත් උනේ තම කෙතට ගොඩ වූ මේ අමුතු පිලිසුණු භාණ්ඩ හොයාගත්තම. කිසිවෙක් මේක මේ විදිහට පොළවට පතිත උණු විදිය දැක්කේ නැහැ. නමුත් ඒක නිසකවම අහසින් වැටුණා කියලා නම් පේන්න තිබ්බා. බැලු බැලමට හැමෝම හිතුවේ මේක යම් ආකාරයක පිටසක්වල ඔබ්ලිස්ක් එකක් කියලා. ඒක ඉතාමත්ම ඉක්මනින් අන්තර්ජාල ප්‍රේක්ෂකයන්ගේ ඇසට හසු වුණේ එක අභ්‍යවකාශයේ රොකට් කොටසක් හෝ කෞතුක වස්තුවක් හෝ පිටසක්වල ජීවීන් විසින් සාධන ලද මෙවලමක් වෙන්න පුළුවන් කියලා. නමුත් පස්සේ ඒක කිසියම් පිටසක්වල සිහිවටනයක් නෙමෙයි කියලා අනාවරණය වුණා. ඒ වෙනුවට එක ස්පේස් චන්ද්‍රිකාවක කොටසක් කියලා හොයාගත්තා. කඩා වැටීමට මාස 20කට පෙර අභ්‍යවකාශයට දියත් කරපු මේ වස්තුව කඩා වැටීමෙන් පස්සේ මුළු ලෝකෙම දුකට පත් වුණා. යාළුනේ අපි ලයිස්තුවේ අංක 1ට යන්න පෙර අපි බලන්න ඕන දෙයක් තියෙනවා. බොහෝ විට අහසින් වැටෙන දේවල් අභ්‍යවකාශයේ සුන්බුන් හෝ උල්කාපාත වෙනවා. නමුත් අභ්‍යවකාශයෙන් කඩා වැටුණු මේ බියජනක කළු වස්තුව විද්‍යාඥයන් විස්මයට පත් කරනවා. මේ වස්තුව තාමත් අභිරහසක් වන අතර විද්‍යාඥයන්ට ඒ ගැන කිසිම දෙයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒක ඇත්තටම පිටසක්වල පීරිසියක්ද එමත් නැත්නම් මේක නිකම්ම තාක්ෂණික මෙවලමක්ද කියලා කමෙන්ට් එකකින් අපිට කියන්න. පියාඹන උරගයන් හිතන්න එළියට යද්දී ඉගුවාන සතුන් විශාල ප්‍රමාණයක් අහසින් වැටෙන්න ගත්තොත් කොමරි කාලගුණයේ සිසිල් වීමත් සමග කාලගුණ අනාවැකිය ෆ්ලොරිඩා වැසියන්ට ඉගුවාන පාලනය කරන්න ලෑස්ති වෙන්න කියලා අනුතුරු ඇඟෙව්වා. එසේ වූයේ සුලිකුණාටුව ඉගුවාන කිහිපයක් උදුරා ගන්නට ඇති නිසා නෙමෙයි. ඇත වශයෙන්ම කෝල් බ්ලඩඩ් උරගයන්ට අධික සීතල හැඩ ගැසීමට අපහසු නිසා. ඒ කොහොම වුණත් උඩින් වැටෙන ඉගුවාන මැරිලා වගේ පෙවුණත් ඒක తాවකාලික මරණයක්. මේ සිරුර ප්‍රමාණවත් තාපයක් සහිත ආරක්ෂිත ප්‍රදේශයක තැබුවොත් ඒවට නැවත පණ එනවා. ඉතින් මේත් සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. අද වීඩියෝ එකෙන් අපි කතා බහ කරපු සිදුවීම් වලින් ඔයා මවිතයට පත් වුනේ මොකෙන්ද? ඒ වගේම තමයි අපේ channel එක හරහා මීළඟට කතා කරන්න ඕනේ මාතෘකාත් අපිට පහලින් යොමු කරන්න. අපි එකෙන් තෝරගත්ත විශේෂ මාතෘකාවලට ඉඩහසර වෙන් කරන්න සූදානම් වෙලා ඉන්නවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, ඒ වගේම මතක තියාගන්න subscribe කරලා bell එකක් ගැහුවොත් මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක නැවත බහමුණ බලාපොරොත්තු වෙමින් අදට මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක්.